Ayubo Văn, ඔබට සුබ දවසක් වේවා. ඔබ නොයිවසි ලෙන් බලා සිටි 2024 වර්ෂයේ අප්‍රේල් මස 18 වෙනිදා සිට අප්‍රේල් මස 24 වෙනිදා දක්වා සතියේ ලග්න බලාපල. ඔබගේ ලග්නයට කොහොමද? ඔබ දන්නවා අප ඉදිරිපත් කළ බලාපල 100%ක්ම හරියන බව. ඒ වගේම මේ වසරේදී ඔබගේ ලග්නයට අදාළව 100%ක්ම හරියටම හරියන ලග්න පලාපලයක් තමයි මා මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුළ සිදුවන විවිධ ග්‍රහමාන සමගින් ඔබගේ හදානට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලසා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අප මෙතැන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට ආදායම් ලැබීමත් සමග වියදම් වැඩි වෙන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති කුජ මෙම සතියේ මුල් දිනවල අයස්ථානගතව ගමන් කරන කාලය කෙමෙන් කෙමෙන් සතුරු ශනිගේ නෑතුවක් ශනි හිමි රාශියේම ගමන් ගැනීම පෙරට වඩා ප්‍රමාද ගති ඇති කර ගැනීමට සමත් වන බවක් පෙන්නුම් කරනවා. ආදායම් ලැබීම ඇති කාලයක් වුණත් සති මැදදී දොළොස් වැන්නට හේවත් වැය ස්ථානයට මාරුවීම ලැබූ ආදායම් වියදම් කිරීම ගැන මනා කල්පනා කිරීමට සිදුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී සතියේ මුල් කාලයේදී ලැබීම් වලට ශුභවත් පස කාලයේදී එම තත්ත්වය ක්‍රමක්‍රමයෙන් වෙනස් විය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී දැනට කරගෙන යන වැඩ තවදුරටත් මහන්සි වී කරන අතර ඒ මතින් ලැබීම් වලට ඉඩ ඇති කරන බවක් පෙන්නුම් කරනවා. පොදු කටයුතු වලදී සුහදශීලී ස්වභාවයක්ද සහතික කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපන කටයුතු විශේෂයෙන් න්‍යාය ධර්ම අධ්‍යයනයට වඩාත් ඉඩකඩක් යෙදෙන බව පෙන්නුම් කරනවා. ඒ සඳහා රාජාංශය සහයද ලබා ගැනීම වඩාත් පහසු වන බවක් පෙනෙනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධයෙන් නිර්මල බවක් ඇතිවීමක් අපේක්ෂා කිරීම අපහසු විය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ඇස්වල හා හිසේ වේලි ගති විශේෂයෙන් දැනෙන බවක් පෙන්නුම් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 9ද ජය වර්ණය ලෙස රතු පැහැයද ශුභ දිනය ලෙස අඟහරුවාදා දිනයද යොදා ගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට සතියක කාලය කරදර වන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති සතර රාහුගෙන් කමෙන් පිටව අයස්ථානගතව ගමන් කරන අවසන් කාලයයි මේ. ලැබීම් වලට හිතකරුවත් 22-24 කාලය එතරම් ස්ථාවර බවක් ගෙන නොදිය හැකි බවක් පෙන්නුම් කරනවා. දේපළ ලැබීම් වලට වාසි තත්ත්වයේ අඩුවීමක් ඇති කළ හැකි. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී පොත්පත් ප්‍රකාශන මාධ්‍යයන් මහත් ලැබීම් ඉඩකඩක් ඇතත් ප්‍රායෝගික තත්ත්වයන් වෙනස් විය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියා කටයුතු වලදී ඔබට සහාය ලබා දීමට හැකි අයගේ මැදිහත් වීම යළි ක්‍රමක්‍රමයෙන් ඉස්මතු විය හැකි බවක් පෙන්නුම් කරනවා. හදිසි හෝ ඉක්මන් ප්‍රතිචාර ක්‍රමයෙන් වෙනස් වන බවක් පෙනෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙනීම් කටයුතු වලට ගැළපෙන නිදහස් වටපිටාවක් ඇතද ඊට සාර්ථක අයරින් මොනදීමේ ශක්තිය වෙනස් වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී කාර්මික හෝ තාක්ෂණ සේවා ක්ෂේත්‍රයන් හා සම්බන්ධ රැකියා කටයුතු වල නීති අය සම්බන්ධ විවාහ යෝජනා වලට ඉඩකඩක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සතිය අග දින වියලි සෙම් ගති ඇති වන බවක් පෙන්නුම් කරනවා. මුද්‍රා උෂ්ණාධික තත්ත්වයන් ගැනද සැලකිලිමත් වන්න. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 6ද ජය වර්ණය ලෙස 23 පැහැයද
ශුභ දිනේ ලෙස සිකුරාදා දිනේ යොදා ගන්න. මෙතන ලග්නය. මෙතන ලග්නයෙන් උපන්න ඔබට දුබල අදට වඩා ප්‍රබල හෙටක් ඇතිවන බවක් පෙන්වම් කරනවා. ලග්නාධිපති බුධ වක්‍රව තමන්ගේම දේවතී නැගතී ගමන් කරන මෙම සතිය තුළ රැකියාවන්හි ප්‍රකාශත් ලියකියවිලි සම්බන්ධව වඩාත්ම සැලකිලිමත් වේ යුතු බව පෙන්වම් කරනවා. එහෙත් ඔබගේ දක්ෂතා හෝ හැකියාවන්ට ඉන් බාධා නොවන බවක්ද පෙනෙනවා. මෙතන ලග්නයෙන් උපන්න ඔබගේ ධනය පිළිබඳ විමසා බැලීමේදී ජලය හා සම්බන්ධ තරගකාරී කටයුතු වලින් එතර යහපත් ප්‍රතිඵල අපේක්ෂාව දුෂ්කර විය හැකි බවක් පෙන්වම් කරනවා. 18-20 දිනවල ලැබීම් ගැන බලාපොරොත්තු ඇතිවනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කලාව, සෞන්දර්ය, විනෝද රෙදිපෙළ හා සංචාරක ක්ෂේත්‍ර සම්බන්ධව වැඩි වාසි බවක් ඇති විය හැකි නමුත් පොත්පත් ප්‍රකාශන හා මුද්‍ර ක්ෂේත්‍රයන්දී ගැටළු මතුවීමට හැකි බවක් පෙන්වම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලීමේදී කලාව හා සම්බන්ධ ඉහතකී ක්ෂේත්‍රයන් සම්බන්ධව වෘත්තිමය වශයෙන් හැදෑරීමට යහපත් වන බවක් පෙන්වම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී සමාජමය ගෞරවය හා පිළිගැනීම් ඇති අය හා සම්බන්ධ විවාහ යෝජනාවන්ට ඉඩ ඇති කළ හැකි බවක් පෙන්වම් කරනවා. උගත් උසස් චරිත ඇති විය හැකි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ආමාශගත උෂ්ණාධික තත්ත්වයන් පාලනය කිරීමට උත්සාහගත යුතු බවක් පෙන්වම් කරනවා. මෙතන ලග්නයෙන් උපන්න ඔබගේ ජය අංකය ලෙස අංක 6ද, ජය වර්ණය ලෙස 23 පැහැය සහ රෝස පැහැයද, ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන්න ඔබ රැකියා කටයුතු වලදී කැපී පෙනීමක් පෙන්වම් කරනවා. ලග්නාධිපති සතුන් ශුභ අශුභ මැද්දෙන් සමබරව ගමන් කරන මෙම සතිය සුවිශේෂී තත්ත්වයක් ඇති නොකළද යම් යම් සුබ තත්ත්වයන් ගැනද පෙන්වම් කරනවා. කටක ලග්නයෙන් උපන්න ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී රාජ්‍ය සම්බන්ධතාවන් ඔස්සේ ඔබගේ මිල මුදල් තත්ත්වයන් පෙන්වම් කරනවා. ජල සම්බන්ධතා විශේෂයි. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී උසස් අය හා ඉහළ වගකීම් දරන අය හා සම්බන්ධකම් වලට ඉඩ ඇති කරන බවක් පෙන්වම් කරනවා. යහපත් සෞඛ්‍ය සම්පන්න බවකින් යුක්ත වනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී තාක්ෂණික කාර්මික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එතරම් වාසිදායක තත්ත්වයක් නැතිනෙනවා. වියදම් අධික විය හැකි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව සමබර බවක් ඇතද කරදර වැඩි වශයෙන් පවතින බවක් පෙනෙනවා. ගේදර කටයුතු වලදී අන්‍යෝන්‍ය සුහදතාවය 18-20 දිනවල වඩාත් පැහැදිලිව පෙන්වම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සාමාන්‍ය අසනීප පාලනය කරගත යුතු බවක් පෙන්වම් කරනවා. උෂ්ණාධික ආහාර පාලනයක් ඇති කරගන්න. කටක ලග්නයෙන් උපන්න ඔබගේ ජය අංකය ලෙස අංක 2ද, ජය වර්ණය ලෙස සුබ පැහැයද, ශුභ දිනය ලෙස සඳුදා දිනයද යොදා ගන්න. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන්න ඔබගේ ගැටළු වලට සුලසහනයක් ලැබෙන බවක් පෙන්වම් කරනවා. ලග්නාධිපති රවි සතිය මුලදී මේෂ රාශියේ ගණ්ඨ මූල දෝෂයන්ගෙන් මිදීම තම වැඩ කටයුතු වලටද බාධකයන් ඉවත් වීමක් වනවා. එහෙත් තම ගැටළු විසඳා ගැනීම හෝ මඟ හරවා ගැනීමේ ශක්තිය ඇතිවනවා. සිංහ ලග්නයෙන් උපන්න ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී ඍජු මූල ශක්තියට ඉඩකඩ සීමා වන බවක් පෙන්වම් කරනවා. තම හැකියාවන්ට ඔබ හිරිහැර බවක් හෝ පාඩුවක් දැනෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කලාව, සෞන්දර්ය, විනෝද කටයුතු වල යෙදෙන අයගේ කටයුතු කෙරේ සාමාන්‍ය බාධක තත්ත්වයන් පෙන්වම් කළ හැකි බවක් පෙනෙනවා. 18-20 දිනවල අන්‍යෝන්‍ය අවධානය ශුභ බාධිව ලක්වනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලීමේදී උසස් දැනුමැති අයගේ ඇසුර සේවනය ලැබීමේ හැකියාව තව දුරටත් පවතින බවක් පෙනෙනවා. නව පාඨමාලා ඇරඹීමක් නම් 18-20 දිනයන් සාමාන්‍යයෙන් ශුභයි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය ප්‍රතිචාර අවසන් නිගමනයකට අපහසුකම් ඇති කරන බවක් පෙනෙනවා. තව දුරටත් ඉවසීම අවශ්‍ය වනවා. බාධා සහිතයි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හම සම්බන්ධ ගැටලු ඇති කළ හැකි බවක් පෙන්වම් කරනවා. මොහොන විශේෂයි. උෂ්ණාධික ආලේපන ගැන ප්‍රවේශම් වන්න. සිංහ ලග්නයෙන් උපන්න ඔබගේ ජය අංකය ලෙස අංක 3ද, ජය වර්ණය ලෙස රන්වන් පැහැයද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න.
කණයලක් නේ කණයලක් නේ නබනවද අන්‍යන සහන වැඩිවීමක් පෙන්වම් කරනවා ලග්නාධිපති බුද්ධ තවදුරටත් වක්‍රව බාධක ගුරු හිමි මීනයේ තවදුරටත් ගමන් කරමින් සිටින අතර යෝගකාරක සිකුරු බලවත් වූද රාහුට සමීප වී ගමන් කිරීම නිමා කොට නිදහස්ව ඉදිරිය බලා ගමන් කරන මේ සතිය සුළු වශයෙන් සහනගතයක් දැනෙනවා කණයලක් නේ නබනවගේ තනේ පිළිබඳව විමසා බැලීමේදී හිත මිතුරන් සමග කනදුන කිරීම පෙරට වඩා යහපත් විය හැකි අතර 18-21 කාලය ඊට වඩාත් ගැළපෙන බවක් පෙනෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියා කටයුතු වලදී අන්‍යයන්ගේ සහය හෝ උපකාර ලැබීමට පෙර ඔබගේ ශක්ති ස්වභාවය තහවුරු කරගත යුතු බවක් පෙන්වුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපන කටයුතු ආරම්භයට ඉඩක් ගැනීම තරම දුෂ්කර වෙනවා. ශුභවාදී යැයි සැලකෙන බාධකයන් නැතිවීමට පුළුවනි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා අවස්ථා උදව්වද තමන්ගේ ඉදිරිපත් වීමේ ගැටලුකාරී තත්ත්වයන් නැති කිරීමට හැකි බවක් පෙන්වුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී අනතුරු තුවාල ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙන්වුම් කරනවා. කණ්‍යාලක් නෙනුපන් ඔබගේ ජයන්ගේ ලෙස අංක 6ද ජයවන්න ලෙස 23 පැහැය සහ රෝස පැහැයද ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. තුලා ලග්නය තුලා ලග්නේ නුපන් ඔබට එරෙහි බලවේග පාලනයක් ඇතිවන බවක් පෙන්වුම් කරනවා. ලග්නාධිපති සිකුරු සිය උච්ච බලයෙන් හයවැන්නේ ගමන් කළද රාහුගේ මෑතවීමක් නිසා සම්බදතා ගැටලු අයහපත් විපාක තරමක සහන හෝ ලබා දෙන බවක් පෙන්වුම් කරනවා. එහෙත් ඔබගේ වැඩ කටයුතු වලට එරෙහි බලවේග පාලනය සඳහා මැදිහත් වීමකට ඉඩකඩ තිබෙනවා. තුලා ලග්නේ නුපන් ඔබගේ තනිය පිළිබඳව විමසා බැලීමේදී ප්‍රසිද්ධ කටයුතු වලදී හදිසි මුල ප්‍රතිලාභ ඇති කළද වඩා ප්‍රමාදයන් හෝ වෙනස්කම් ඇති කළ හැකි බවක් පෙන්වුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ මහන්සිය මුල ලාභයක් අත්විඳීමට සතියේ මුල් දින තුනම ඉඩකඩ සැලසෙන බවක් පෙන්වුම් කරනවා. ජලය කිරි ද්‍රව වැනි පරමාර්ථ ශේෂ්ත්‍රයන්හි අයට විශේෂයි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී සකීය උත්සාහයත් යම් යම් ක්ෂේත්‍රයන්ට සීමා විය හැකි නමුත් ඒ තුළවද කටයුතු කිරීමේ හදිසි බාධක තත්ත්වයන් ඇති කළ හැකි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනාවන්ට වඩා වෙනස් පෞද්ගලික පසුබිම් කෙරේ උනන්දු වීම කැපී පෙනෙන බව පෙන්වුම් කරනවා. සාමූහික දක්ෂතා සමාජ ගෞරවය වැනි හැඟීම් කරා වැඩියෙන් යොමු විය හැකි බවක් පෙනෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ස්නායු පීඩා ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙන්වුම් කරනවා. කෘතේම ද්‍රව පාන වර්ග පාලනය කර ගන්න. තුලා ලග්නේ නුපන් ඔබගේ ජයන්ගේ ලෙස අංක 6ද ජයවන්න ලෙස 23 පැහැය සහ රෝස පැහැයද ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. වෘච්චික ලග්නය වෘච්චික ලග්නේ නුපන් ඔබ ඉවසීමෙන් ගැටලු පාලනය කර ගත යුතු බවක් පෙන්වුම් කරනවා. ලග්නාධිපති කුජ හදරවැන්නේ ගුරු හිමි පුව පුටප නැගතේ තව දුරටත් ගමන් කරන අතර නැගත් හිමි ගුරුද සතුරු ස්ථානගතව ගමන් කරන මේ සතිය ඉවසීම හා ක්‍රියාකාරකම් අන්‍යෝන්‍ය වශයෙන් සමබර කර ගැනීමේ අවශ්‍යතාවය මතවනවා. වෘචික ලග්නේ නුපන් ඔබගේ තනිය පිළිබඳව විමසා බැලීමේදී ඍජු මිල මුදල් ගනුදෙනු කෙරේ ගැටලු පවක් ඇති කිරීමේ අවධානමක් පවතින බව පෙන්වුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී මුල් දින තුන උනන්දුවෙන් හා සුහදතාවයෙන් වැඩ කිරීමේ අභිප්‍රායන් වෙනුවෙන් ඉක්මන් වැඩ කලාවට බාධක ඇති කළ හැකි බලවේග ක්‍රියාත්මක වීමේ ඉඩකඩ පාලනය කර ගන්න. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී නව අධ්‍යාපන පාඨමාලා ආරම්භයකට සම්බන්ධ වීම එතර ප්‍රයෝජනජනක තත්ත්වයක් ඇති නොකරන අතර දැනට කරගෙන යන හැදැරීම් වලටද පසුකාමී තත්ත්වයක් පෙනෙනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ කලාව හා සම්බන්ධ පුද්ගල ඇසුරකට ඉඩකඩ යෝජනා විය හැකි අතර ඊටද යම් යම් බාධක ඇතිවනවා. විශේෂයෙන් සන්නිවේදනයේදී වඩාත් සැලකිලිමත් වන්න. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශාරීරික උෂ්ණාධික බව තවදුරටත් පාලනය කර ගන්න. කෘතිම පාන වර්ගද අහිතකර වනවා. වෘචික ලග්නේ නුපන් ඔබගේ ජයන්ගේ ලෙස අංක 9ද
ජයවර්ණය ලෙස රතු පැහේද ශුභ දිනේ ලෙස අඟහරුවාදා දිනේද යොදා ගන්න. ධනු ලග්නය, ධනු ලග්නයෙන් උපන් ඔබට පොදු කටයුතු වලදී ඉවසීම වැදගත් වන බව පෙන්නුම් කරනවා. ලග්නාධිපති ගුරු දැනට රවි හිමි කැදි නැගතේ ගමන් කරන මේ සතිය තුළ ඔබගේ ඉවසීම මනාව හසුරුවා ගත යුතු බවක් පෙනෙනවා. විශේෂයෙන් පොදු කටයුතු වලදී වනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී තර්කකාරී ගණිතන වලට එතරම් උනන්දුවක් නැතද ඒක මැදිහත් වීමකට බලපෑම් ඇති කළ හැකි බවක් පෙනෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී මානසික වශයෙන් පවතින ව්‍යාකූලතාවයන් තවත් පහව ගොස් නැති නිසා වැඩ කිරීමේදී වැඩි නිහඬතාවයක් විශේෂයෙන් කැපී පෙනෙනවා. ඒ නිසාම ආගමික වටපිටාවකට විශේෂයෙන් නිරායාසයෙන්ම පෙළඹවීම ඇති කළ හැකි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී තම දැනුම හා අවබෝධය වඩාත් තහවුරු කර ගැනීමට හැකි පරිසරයක් හෝ වටපිටාවකට ඉඩ ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා පිළිබඳ මානසික උනන්දුව එතරම් පැහැදිලි නොවන බැවින් ඉදිරිපත් වීම ස්ථිර නොවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පපුවේ තද ගතිය, ස්නායු අපහසුතාව පිළිබඳව සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක තුනද, ජයවර්ණය ලෙස රන්වන් පැහැයට, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. මකර ලග්නය, මකර ලග්නයෙන් උපන් ඔබ කතා බහේ සමබර පාලනය කැටි කර ගන්න. ලග්නාධිපති ශනි දෙවැන්නේදී ගුරු හිමි පුවබුඩුප නැකතේ තවමත් ගමන් කරන අතර ගුරු දහතර වැන්නේ කේන්ද්‍රස්ථානගතව ගමන් කරන මේ සතියේ ඔබගේ සාමාන්‍ය කතාබහ විලාශය ඉක්මන් කරවන සුළු බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී ගණිතින පිළිබඳ සමතුලිතතාවයන් ඇති කිරීමට උත්සාහ ගන්නා බවක් පෙන්නුම් කරනවා. ආයෝජන අවස්ථා සම්බන්ධ විශේෂයි. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කලාව හා සෞන්දර්ය පිළිබඳ තරඟකාරී වාසි තත්ත්වයක් පෙන්නුම් කළද ඒ පිළිබඳව එතරම් සතුටුදායක තත්ත්වයක් පෙන්නුම් නොකරනවා. එසේ වුවත් මල්ලව පොර වැනි ශාරීරික අභ්‍යාස වැනි ක්‍රීඩා අවස්ථාවන්ගෙන් වාසි අත්කර ගැනීමේ ඉඩකඩක් පෙනෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ගායනය වැනි කටහඬ අභ්‍යාසයන් කෙරේ තරමක ඍකුලක් ලැබිය හැකිමුත් කථනය ගැන විවිධ සංකීර්ණතා ඇති කළ හැකි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී සත්‍ය අග කාලයේ රැකියාවන්හි නීතු අය කෙරේ සුළු උනන්දුවක් ඇති කළ හැකිමුත් ඔබගේ හැඟීම් හා ආකල්පයන්ට අනුකූල වීම ඉතාමත් උහුගත විය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී උරහිස් පෙදෙස්වල ස්නායු සම්බන්ධව වරින් වර වේදනාකාරී තත්ත්වයන් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 6ද, ජයවර්ණය ලෙස 23 පැහැයද, ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. කුම්භ ලග්නය, කුම්භ ලග්නයෙන් උපන් ඔබ ඉවසීමෙන් කටයුතු සමබර කරගත යුතු බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ශනි ලග්නගතව කුජහා යෝගව ගමන් කරමින් තවදුරටත් සතිය ගතවන බවක් පෙන්නුම් කරනවා. සඳුද හත්වැන්නේදී කුජ ශනි හෝ දෘෂ්ටියට හසුවනවා. ඉතාමත් ඉවසීමෙන් කටයුතු සමබර කරගත යුතු බවක් පෙන්නුම් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී කලාව හා විනෝද කටයුතු වලින් මිලමුදල් වාසි ගෙන දෙන බවක් පෙන්නුම් කළද අවිනිශ්චිත හා අනුවිදිත කතා ඔබට පාඩු කළ හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රසායන, ආරක්ෂක, තාක්ෂණික ක්ෂේත්‍රවල කටයුතු වෙනුවෙන් මෙතෙක් තිබූ බාධක ක්‍රමක්‍රමයෙන් නැතිවන බවක් පෙනෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපන කටයුතු සම්බන්ධව තවදුරටත් පැහැදිලි සාර්ථක බවක් පත්කර ගැනීමට අපහසු වන බවක් පෙනෙනවා. කථනය වාචික ප්‍රකාශන සම්බන්ධයෙන් වඩාත් විශේෂ වනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී තද පීඩාකාරී තත්ත්වයන් නොපෙනෙනවා. ගෙදර කටයුතු වල සැහැල්ලු හෝ විනෝද ගති ඇතත් කෙටි කාලීන වනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හිසේ කැක්කුම්, ඇස්වල ස්නායු සම්බන්ධව සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 6ද, ජයවර්ණය ලෙස 23 පැහැය සහ රෝස පැහැයද,
ශුභදින ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. මේන ලග්නය මේන ලග්නය නුපන් ඔබට තම ශාරීරික දක්ෂතා ගැන නන්දුවක් ඇතිවන බවක් පෙන්නුම් කරනවා. ගුරු ලග්න ගතව හයවැන්නාධිපති රවි සමග යෝග වීමට සූදානම්ව දෙවැනි ගමන් කරන මේ සතියේ සෞඛ්‍ය හා ක්‍රීඩා ශක්තිය සම්බන්ධව ඉදිරි කාලය ගත කිරීම සම්බන්ධව කල්පනා කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. මේන ලග්නය නුපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී ඍජු මුදල් භාවිතය තවදුරටත් පවතින බවක් පෙනෙනවා. එහෙත් ණය හෝ ඉක්මන් කඩිනම් ගණිතෙන බොහෝ දුරට සැකමස විය හැකි බවක් පෙනෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වෙළඳ බැංකු ක්ෂේත්‍රවල රාජ්‍ය සම්බන්ධතා ඇතිව කටයුතු කරන අයට කාර්යබහුල බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ජලය, ද්‍රව හා මනෝවිද්‍යා ක්ෂේත්‍රවල අධ්‍යයනය ලැබීමට තිබූ පහසුකම් අද දින වෙනස් විය හැකි. එනම් යම් යම් අපහසුතා ඇති කළ හැකි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා පිළිබඳ කේන්ද්‍ර කතා බහ බොහෝ දුරට තීරණාත්මක හා ගැඹුරු තත්වයක රැඳෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වියලි සෙම් ගතිය තවදුරටත් පැවතිය හැකි අතර හිසේ ඇසේ අමාරුකම්ද දැනෙන බවක් පෙන්නුම් කරනවා. මේන ලග්නයේ නුපන් ඔබගේ ජයාංකය ලෙස අංක 3ද ජයවර්ණය ලෙස රන්වන් පැහැයද ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න.